searching for an answer on these ongoing thoughts. අයිබෝන් හැමදෙනාටම අදත් සාදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම සීටෙක්කල් කේ YouTube channel එකට. ඉතින් ඔයා TikTok පාවිච්චි කරන කෙනෙක්ද? අනිවාර්යයෙන්ම TikTok පාවිච්චි කරනවා ඇති. මොකද TikTok පාවිච්චි කරන්නේ නැති කෙනෙක් අපිට හොයාගන්න නැහැ. ඉතින් මෙන්න මේ TikTok වල ඔයාලා දැකලා ඇති beat shake video. ඒ කියන්නේ අපි භාෂාවෙන් කියනවා නම් සින්දුවේ beat එකට photo play වෙන විදිහට හදපු videos ඔයාලා දැකලා ඇති. ඉතින් මෙන්න මේ වගේ video එකක් හදන්නේ කොහොමද කියලා තමයි මේ video එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒ කියන්නේ beat shake video එකක් කොහොමද හදන්නේ කියලා තමයි මේ video එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඔයාලා ඉස්සෙල්ලා දකින්නදී මම video එකක් දාලා තිබ්බා. අන්න ඒ වගේ video එකක් තමයි හදන විදිහ මම මේ video එකෙන් කියලා දෙන්න යන්නේ. ඉතින් ඊට යන්න කලින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරන්න. ඒ වගේ මෙහා පැත්තේ bell icon එක click කරලා notification ඕල් දාලා තියාගත්තොත් එහෙනම් මම අලුතෙන් video එකක් දාපු ගාම ආගේ ළඟටම notification එකක් මාර්ගෙන් ඒ video එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එමන අපි ඊළඟට ගිහිල්ලා කතා කරමු කොහොමද මේ beat shake video ගොඩක්ම ලේසියෙන් හදාගන්න කියලා. මේ වැඩේ කරන්න අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ CapCut කියන app එක. ඉතින් ඔයාලා කැමති නම් මේකේ mod API එක download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් normal විදිහට Play Store එකට ගිහිල්ලා app එකක් install කරන විදිහට මේ app එක iPhone වලට install කරගන්න පුළුවන්. ඉතින් Play Store එකෙන් වම් මේක install කරගත්තා කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔයාලට මේකේ තියෙන premium features පාවිච්චි කරන්න බැරි වෙයි. ඒත් අපිට මේ වැඩේට ඒ දේවල් ඕන වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා කැමති නම් mod API එක download කරගන්න පුළුවන්. මම ඒ link දෙකම, ඒ කියන්නේ Play Store එකෙන් download කරන link එක වගේම mod API එක download කරන link එක මම ඔයාලට පළවෙනි description එකේ දාලා දෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ description එකේ තියෙන link වලින් ගිහිල්ලා මේ CapCut කියන app එක iPhone එකට install කරගන්න. ඉතින් ඊට පස්සේ මම මෙන්න මෙතන මේ app එක open කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතනින් storage access இல்ல. ඔයා මේ හැම එකම allow කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා new project කියලා තියෙනවා. ඔයාලා මෙන්න මේක touch කරලා ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාට ඕන photos ටික select කරගන්න ඕන. දැන් ඔයාලා මෙතන පේන ඇති videos විතරයි තියෙන්නේ. ඔයාලට මෙන්න මේ albums කියන එකට ගිහිල්ලා මෙතනින් ඔයාලට ඕන photos ටික select කරගන්න පුළුවන්. ඔයාලට කැමති photo ගානක් මෙතනින් select කරගන්න. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ දේ මට ඕන photo ටික මෙතනින් select කරගන්නවා. ඔයාලා ඔයාලට ඕන හැම ෆොටෝ එකම ඇඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේ ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන පේනවා ඇති ෆෝමැට් කියලාක් තියෙනවා. මෙන්න මෙතන තියෙන ෆෝමැට් කියලාක්. ඔයාලා මෙන්න මේකට ගිහිල්ලා මෙතන මේ 9:16 කියන ෆ්‍රේම් රේට් එක සිලෙක්ට් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙන්න මේ වගේ ෆ්‍රේම් එකේ සයිස් එක වෙනස් වුණා. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ ෆොටෝ එක ටච් කරලා මෙන්න මෙතන ඇඟිල් දෙකෙන් මේ ෆොටෝ එකේ සයිස් එක ලොකු කරගන්න එක. ඒ කියන්නේ මේ ෆ්‍රේම් එකේ සයිස් එක ගන්නට ඔයාලා මේ දාගත් ෆොටෝ ටිකේ සයිස් එක වැඩි කරගන්න මෙන්න මේ විදිහට. හරි ඊට පස්සේ ඔයාලා මෙතන පේනවා ඇති මෙන්න මේක මේ පැත්තට ගියාට පස්සේ තියෙනවා ඔඩියෝ කියලා එකක්. ඔයාලා මෙන්න මේක ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන පේනවා සවුන්ඩ්ස් කියලා එකක් තියෙනවා. ඔයාලා මෙන්න මේකට යන්න. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාලා මෙන්න මේ වටයක් බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතන පේනවා from device කියලා එකක් තියෙනවා. ඔයාලා මෙන්න මේක ටච් කරාට පස්සේ ඔයාලා ෆෝන් එකේ දැනට තියෙන මියුසික් ටික ඔයාලා බලා ගන්න පුළුවන්. හැම සින්දුවම මෙතන තියෙනවා. ඉතින් මම ඔයාලට පළවෙනි description එකේ පොඩි මියුසික් ට්‍රැක් එකක් දාලා තියෙනවා. ඔයාලා කරන්න තියෙන්නේ ඉන්නේ එක download කරගෙන මෙතනින් මේ මියුසික් ට්‍රැක් එක select කරගන්න එක. හරි ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේ මියුසික් ට්‍රැක් එක බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන පේනවා ඇති මෙන්න මේ වගේ පොඩි පොඩි ගැටි ගැටි තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි බීට් වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ මෙන්න මේ හරියෙන් විතර තමයි මේ බීට් එක පටන් ගන්න. ඔයාලට පේනවා ඇති මෙන්න මේ පොඩි පොඩි කෑලි වගේක් තියෙනවා. ඉතින් මෙන්න මේ හරියෙන් තමයි මෙතන මේ සින්දුව බීට් වෙන්න පටන් ගන්න. ඉතින් සලම ඔයාලට කරන්න තියෙන ඔයාලා පළවෙනි ෆොටෝ එක මෙන්න විදිහට ටච් කරලා මේකේ ඩියුරේෂන් එක මෙන්න විදිහට වැඩි කරගන්න එක. ඉතින් ඔයාලා පුළුවන් මෙන්න විදිහට මේක ඇඟිල් දෙකෙන් මේ පැත්තට ඇද ගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා පේනවා මෙන්න මේ ටික අපිට මෙන්න වගේ හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට සවල් කරන්න තියෙන පළවෙනි ෆොටෝ එක ගෙනල්ලා මෙන්න මේ හරියට තියාගන්න. මේ පළවෙනි ගැට තියෙන මෙන්න මෙතන නිකන් ඔයාලා මේකේ ඩියුරේෂන් එක වැඩි කරගන්න. මෙන්න මෙතන පළවෙනි ෆොටෝ එක ටච් කරලා මෙන්න මෙතන මේ පැත්තට ඇද්දර පස්සේ ඔයාලා පේන මේකේ ඩියුරේෂන් එක වැඩි වෙනවා. ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ හරියෙන් පළවෙනි ෆොටෝ එක ගෙනල්ලා තියාගන්න එක.
හරි ඊට පස්සේ මේක දෙවැනි ෆොටෝ එක පටන් ගන්න මෙන්න මෙතන මේ මෙතන මේ ගැට් ඉන්න තමා දෙවැනි ෆොටෝ එක පටන් ගන්න ඊට පස්සේ ඔයාලා පේනවා මෙතන තවත් ගැට්ටක් තියෙනවා මෙන්න මේ හරයට එනකොට ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න දෙන්නේ මේක තව පොඩ්ඩක් මේ පැත්තට ඇද ගන්න එක ඉතින් ඊට පස්සේ ඔයාලා මේක හොඳට බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලා කරන්න දෙන්නේ මෙන්න මේ හරියෙන් මේක මේ විදිහට නවත්තලා මෙන්න මේක ඩියුරේෂන් එක මෙන්න මෙතනට දාගන්න එක ඔයාලා පුළුවන් මෙතන මේ ස්ප්ලිට් කියන එකට යන්න මෙතන මේ ස්ප්ලිට් කියන එක ටච් කරාට පස්සේ ඔයාලා පේන මේකේ කොටස් දෙකකට කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා පුළුවන් මේකේ අනිත් කොටස මෙන්න මෙතන ඩිලීට් කරගන්න. ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ මේ හැම ෆොටෝ එකකටම මෙන්න මේ ගැට් ගාවට එනකම් මේ ෆොටෝ එක ගෙනල්ලා ඊට පස්සේ මෙන්න මේ ෆොටෝ එක ටච් කරලා මෙතන මේ ස්ප්ලිට් කියන එක දීලා වැඩි කොටස් ටික මෙන්න මෙතන කපලා align කරගන්න එක. ඉතින් ඔයාලා හැම ෆොටෝ එකකටම මම මේ කරන විදිහ මේක කරගන්න. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ ෆොටෝ එක ටච් කරලා මෙතන මේ animation කියන එකට යන්න. ඔයාලා පේනවා ඉතින් මෙතන animation කියලා එකක් තියෙනවා. ඔයාලා මෙන්න මේකට යන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ තුන්වෙනි එකට යන්න. මෙන්න මේ combo කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ animation ගොඩක් බලා ගන්න පුළුවන්. ඔයාලා කරන්න තියෙන්නේ මෙතනින් මම මේ දාන animation එක දාගන්න එක. ඉතින් ඔයාලා මතක ඇතුව date on කරලා තියාගන්න මේ වැඩේ කරද්දි. ඔයාලා මෙතන පේනවා තියෙන්නේ බිසෙක් 2 කියලා එකක් තියෙනවා. ඔයාලා මෙන්න මේක ටච් කරගන්න මේ විදිහට. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ඉෆෙක්ට් එක මේකට ඇඩ් වෙලා තියෙනවා දැන් ඔයාලා පේනවා ඇති. ඉතින් ඔයාලා කැමති නම් මේකේ ඩියුරේෂන් එක මෙතනින් අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ හරි ලකුණු ටච් කරගන්න එක. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන පේනවා මේකේ මේ පැත්තට ගියාට පස්සේ ඊතුරු ෆොටෝ ටිකක් තියෙනවා. ඉතින් ඔයාලා ඊළඟ ෆොටෝ එකට ටච් කරලා ඊට පස්සේ මේ animation කෙනෙකුට ගිහිල්ලා මෙන්න මේ in කෙනෙකුට යන්න. ඉතින් මෙතනනුත් ඔයාලා කරන්න තියෙන්නේ මම මේ දාන animation ටික දාගන්න එක. ඔයාලා මේකේ දකුණට පැත්තට ගියාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ animation ගොඩක් බලා ගන්න පුළුවන්. ඔයාලා කරන්න තියෙන්නේ මෙතන මේ තියෙන අන්තිම 6 තියෙන්නේ. මෙන්න මේ 6න් එක ගාන දාගන්න. එකට පළවෙනි එකට මේක දැම්මොත් එහෙම ඊළඟට අනිත් එක දාගන්න. ඉතින් මේ හැම ෆොටෝ එකකටම ඔයාලා කරන්න තියෙන්නේ මම මේ දාන විදිහට animation ටික දාගන්න එක. හරි ඉතින් ඊට පස්සේ ඔයාලා මේක මේ විදිහට ප්ලේ කරලා බලවොත් එහෙම ඔයාලට පේනවා දැන් මේ animation ටික මෙන්න මේ විදිහට වැටලා තියෙනවා අපේ මේ හැම ෆොටෝ එකකටම. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මෙතන ටච් කරගන්න එක. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතනින් කැමති resolution එකක් වගේම frame rate එකක් select කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න විදිහට 720p select කරගෙන මෙන්න මේ ඊතලෙව ටච් කරගන්නම්. ඉතින් ඊට පස්සේ අපි මේ හදාගත්ත video එක ඔයාගේ phone එකට save වෙනවා. ඉතින් ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ විදිහට තමයි අපේ video එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් video එක හොඳයි කියලා හිතනවා නම් like කරන්න, comment කරන්න, ඒ වගේම ඔයාගේ ඔයාලට බලන්න share කරන්න. මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරන්න. ඉතින් එහෙමනම් ඊළඟ video එකෙන් ඉක්මනින්ම හමු වෙමු.